ආයුබෝවන් සුබ දවසක් රාවණ මිත්‍යාවට එරෙහිව කියලා ගෲප් එකක් තියෙනවා බොහෝ දෙනෙක් රාවණ නිර්දු මිත්‍යාවක් කියලා ප්‍රතික්ෂේප කරනවා අයියේ සාක්ෂියා සාධක නොමැති නිසා මොනවද මේ සාක්ෂි සෙල්ලිපියා ලිඛිත ඉතිහාසයක් ඉල්ලනවා ඔව් ඇත්තටම මේ සම්බන්ධ සාක්ෂි බොහෝමයක් අපිට පෙනෙන්න නැහැ පෙන්වන්න දෙයක් නැහැ නමුත් සාක්ෂි හොයන්නේ සිටිනවා නම් ඒ සඳහා ඕනෑතරම් සාක්ෂි හොයාගන්න මේ අපේ රටෙන්ම පුළුවන් ඒ කොහොම වුණත් අපේ මිනිස්සු හරිම වෙනස් මොකද කෙනෙක් කිව්වොත් එතනින් එහාට ප්‍රශ්න කරන්නවත් සුවා බලන්නවත් නැහැ ඒකට හේතුව වෙන්නේ ඕන් සිටින මතය අනෙක් අය මිත්‍යාවක් ලෙස ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් සිටින්නේ සැබෑම ලෝකයේ සෙවිල්ලෙන් ඕන බව මේ ඔක්කොන කාරණාව අපේ රටේ රාවණයන් පිළිබඳව සාක්ෂි සොයා යන්නෙකුට සිටිනවා නම් අපේ රටේ හෙළයට ආදරය කරනකු සිටිනවා නම් විජේවැනි මන් පහරන්නේ නැත්තම් ජාතකයම විනාශ කරගත් අයෙක්ගෙන් පැවතෙන පිළිසක් යයි කියන ලැජ්ජා විය යුතුයි රාවණ විද්‍යාවක් කියන මිනිසුන්ම රාවණයන් ගෑනු වරුකෝ කියනවා එහෙම ගැටලුවක් විද්‍යාවක් කියන දේ හරියට දන්න ගත යුතුයි විද්‍යාවක් කියන දේ හරියට දන්නකෝ මෙහෙම කතා කරනවා සමහර තවත් අය ඉන්නවා සිව්වැරයයි කියලා දෙයක් නැහැ කියලා ඒ ඔප්පු කර පෙන්වන්න කියලා කියනවා ඇත්තටම ගොත් ඒක හරිම කනගාටුදායක කතාවක් අපේ රටේ මහාවංශය යන පොත්පත්වත් කියවා නැති රාවණ විද්‍යාවක් කියයි කියා බිහිලුවට ගැනීමට සිටින අදම මිනිසුන් සිටින රටක රාවණ වංශිකයන් කවදත් ජීවමානයි අපේ රටේ සිව්වැරයට අනුව ගාමිණී අබේකුමරු අර්ධනාග නාග කියන්නේ ගෝත්‍රය මිස මුර්ගෙයි නොවන බව ඔවුන් තේරුම් ගන්නවා යම් දිනක ඔවුන් සිටින මිත්‍යාවේ නිදාසූ පසුවේ එහෙම තේරුම් ගන්නවා ගාමිණී අබේකුමරුවන් මේ රට එක්සේසත් කලේ දමිළ වෙළඳකරුවෙකු එලාර යන පාලකයා පරාජය කෙරිණි එයාද කුඩා දරුවන් දන්නේ නැහැ ඒට හේතුව අපේ රටේ ඉතිහාසයෙන් කෙමෙන් කෙමෙන් අතු ගාලා දාන හිමි එලාර කියන්නේ ඇත්තටම බුද්ධිමත් පාලකයෙක් ඔහු විසින් ග්‍රහස්වත්ව සේවයක් පවා පවත්වාගෙන ගිය බව දන්නේ කීයෙන් කී දෙනා ඔහු ඒ සියලු ඔත්තු දීන මුරිගින පුස්තකයක සටහන් කරලා තියෙනවා එහි එක් විශේෂ කරුණක් තියෙනවා ඒක තමයි මෙන්න මේ විදිහට තමයි මම ඒක සඳහන් කරන්නේ මේ සිංහලයේ කියා ගන්නා සිංහල ජාතිය සතු ගුණාංග මේ ගුණාංග රාවණ වංශිකයන් සිංහලයන් තුල දකින්නට ලැබෙන්නේ නැහැ බැවින් රාවණ වංශිකයන් කිසිදා විනාශ නොවේ ඉරහඳ පවතින තාක් කාලයක් රාවණ වංශයේ මේ මහ පොළොව මත පවතී මේ එලාරවන මාගේ අනාවැකිය මේ වුන් දැන සිටි රාවණ වංශයයි එය එසේමයි ගාමණී අබේ පරපුර විනාශ නොවුණා දැන් කෙනෙක් අහන්න පුළුවන් කොහේද මේවා කියලා තියෙන්නේ කියලා අන්න ඒකයි ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්නේ මේ පිළිතුර විස්තෝ සෑ බලන්න ඔබ විජේගේ පරපුරෙන් විය හැකි ඒට හේතුව මේක යමෙක් විජේගෙන් බවදෙන එන්නේ ක්ලස පවසනවා නම් ඔවුන්ගේ ඉතිහාසයේම කළු කල්ලමකින් ආරම්භ වූ බව ඔවුන් දැනගත යුතුයි මහාවංශයට අනුව නම් විජේගේ පියන් මමත් එකම සහෝදරයෝ ඔවුන්ගේ මව කාමයේ ඉතාමත්ම විශාල ලෙස ඉක්මවා ගිය කෙනෙක් ඔව් ඔබ විජේගෙන් බවදෙන එන්නේ බව සත්‍යයි ඔබේ අත්තම්මගේ තිබ්බ කාම ආශාවන් නිසා රාසේම රජමාර්ගයෙන් ගල්කරුවන්ට මුවන් කර දරාසේ දමා රජමාර්ගයෙන් පිටමන් කරේ ඇයිද යන වගේ සුවාගත යුතුයි ඒ එසේනම් ගල් සියල්ලම විනාශ කළ සිංහයාගේ රහස් ප්‍රදේශ අතපතක තිරිසන් සදෙකු සමග යාංගත වෙන්නට තරම් කාම විකෘතියක් තිබූ අය දරුවන් දෙදෙනෙකු බිහි කරන්නේ මහා ආස්තමත් දක්වන මහාවංශයට අනුව එම දරුවන් තම සිංහ පියාව ඝාතනය කර ඔබේ මහාවීර පරම්පරාවේ ආරම්භයේ සිට සනිටුවන් කරන බව පැහැදිලිව සඳහන් වෙනවා සංස්කෘතිය කිසේ වෙතත් එකම මවකට ජනිත වුණ සිංහ බාහුව හා සිංහ සීවිලි ගැන කතා කිරීමම සුදුසු නැහැ. ඔවුන්ගේ ඥාන සියල්ලම එක වාගේ. ඔවුන් එකම ඥාන පිහිටියුන් වීම අරුමයක් නෙවේ. තම අක්කම්මගේ උරුමය ගැන යන විජය රකින් පන්නා දවන්නේ ඊතරම් අශීලාචාර දරුවෙකු ලැබුණු නිසාමයි. ඔව් ඔබ ඔවුන්ගේ පරම්පරාවෙන් පැවතෙන්නක් විය හැකි. කෙසේ වෙතත් අද ඔබ මිත්‍යාවක් කියා රාවණ වංශයට හෙළයන්ට ගහන විට අපට පෙනෙන්නේ ඔබේ පාරම්පරික ඥානවල ඉස්මතු වීම පමණයි. ඔබ මහා බෞද්ධයෙක් නම් චාර්ල්ස් තෝමස් කියන දේශන අසා එය අපේ ධර්මයේ විකෘති හා විනාශ කරන ආකාරය දැක අවබෝධ විය යුතුයි. මහමෙවුනාවේ විද්‍යාවට එරෙහිව හඬ අවදි කර යුතුයි. නමුත් ඒ සීනෙල. ඔබට සෝම හිමියන්ගේ දහම් පදයක් දේශනය ඇසීමට තරම් හයියක් ශක්තියක් නැහැ. ඒ ඔබේ ඥාන නිසා. ඔබට නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ සාකච්ඡා කර තේරුම් ගැනීමට නොහැකි. ඔබට අපේ මහා ලේකකයන් වන කුමාරතුංගයන් අරිසින්නාපුතු ශූරින් ඔවුන්ගේ පොත්පත් කියවීමට ඒ දොරතුරු සීමිත නොහැකි මොකද ඔබගේ මතය වෙනස්. ඒ ඔබ නුසයා මහා පඬිවරයෙක් වගේ රාවණ විද්‍යාවක් කියවීමට ගන්නා උත්සාහය අපි දකින්නේ ඇත්තටම විජේගේ ඥානවල එන පාවාදීමක් වගේ තමයි. රාවණ විද්‍යාව වීමට ප්‍රධානම හේතුවක් වන්නේ සිද්ධාර්ථ කුමාරු ලංකාවේ උත්සහ කෙනෙකු කියන විහිළුව නිසා. ඒ ගැන කතා කිරීමකොත් අප කිසිම කැමැත්තක් නොදක්වන්නේ ඒන් සිදුවන අකුසලයට දායක විය නොහැකි නිසා. ඔබ රූපවාහිනී වැඩසටහන මගින් ගුරු ෆැන්ටසි එකක් නිර්මාණය කරගත් රාවණ ගවේෂකයෙක් නම්
රාවණ විද්‍යාවකයි පවසන අයගේ ප්‍රශ්නවලට උත්තර නොමැති වෙනවා ඇති. ඒට හේතුව නියම කරුණු නොදෙන තවකෙක් කියූ පමණින් මේ දුෂයා නොබලා අමු කැවසීම නිසා. අද වන විට රාවණ නාමයට වැඩිම කල්ලක් එක් කරන්නේ මේ කියන පිරිස. මෙසේ ඔබට විස්තර ලබා දීමට දින ගණන් වීඩියෝ පළ කරන්න පුළුවන්. නමුත් අප සිටින්නේ මෙම කටයුතු සඳහා නෙවෙයි. ආධ්‍යාත්මය වර්ධනය කරන පුද්ගලයා එහි ඇති රසය දන්න. එහි එන පණිවිඩයේ නිවැරදිද නැතිද යන්න දැනුම්. ඒට උත්සාහ කරන පුද්ගලයාට කටුකම කටයුතු වන්නේ මෙවැනි මිත්‍යාවන් තුළින් හා අඳුරු බලවේගයන්ගෙන් බේරීම. මෙසේ නම් සිව්හෙළය රැක ගැනීමට සසුන සුරකීමට රාවණ වංශිකයන් සමදා දෙවි පතුලට බාහෝ නියමිත කාලයේදී නියම පුද්ගලයන් සමග ඉදිරියට එන්න ඇත. මේ වගේ වීඩියෝකින් නැවත මේක වීඩියෝ එකක් වුණා. මෙන්නට අපිට මේ සඳහා අපිට මේ වීඩියෝ එක සකසා දුන්නේ අශාන් චාමර නැමැති මහත්මයා. ඔබට ස්තුතිය කියන ගමන් අපි නැවත තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. ඔබට සුබ දවසක්.